අයිබෝවන් කලින ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 900 ඉක්මවයි රෝගීන් ඉහළ ගියොත් සීමා පනවන්න වෙයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඉදිරි සියවසෙත් ඔමික්‍රෝන් පොහොර අර්බුදයෙන් ගොවීන් අපහසුතාවයට ඇමති මහින්දානන්දත් කුඹුරට බසී හැටන් දික්කොය සලංකන්දේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි එක්කයිකු ජීවිතක්ෂයට තවත් 16 දෙනෙකුට බරපතල තුවාල ආණ්ඩු මාරු කරලා රට ගොඩ ගන්න බෑ අනුර කුමාර කියයි ලබන සඳුදාතෙක් විදුලි කප්පාදුවක් නැහැ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියයි ප්‍රථමයෙන් දේශේ පුවත් ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුල පමණක් ඩෙංගු රෝගීන් 6923ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය වාර්තා කරනවා. ඒ අනුව සියලු දෙනාම එක්ව ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වාලීමට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවෙන් මේ වන විට මදුරු විශේෂ 140ක් පමණ වාර්තා වී තිබෙනවා. ඒ අතර ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බපිට්ටස් යන මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීමට දායක වෙනවා. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ දක්වා ඩෙංගු රෝගීන් 6923ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35925ක්. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 8966ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් 53.4%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී ඇති ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ අවදානම් මට්ටමකට ළඟා වී ඇති බැවින් සියලු ආයතනවල සක්‍රීය දායකත්වයෙන් ඩෙංගු රෝගය මර්ධනය කිරීමට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඩෙංගු රෝගය ගත්තොත් අපිට උණ එනවා, ඒ වගේම හිසරද විශේෂයෙන් ඇස් යට වේදනාව, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ තමයි මුලින්ම එන්නේ. ඒත් ඒ වගේම අපි දන්නවා අපිට කොවිඩ් රෝගය වැළඳුණත් ඒත් ඉස්සෙල්ලාම එන්නේ උණ, ඇඟපත වේදනාව එනවා. ඒත් එකම කොවිඩ් වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ක්‍රියා කරන නිසා අපිට උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, ඒ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ ඔබට උණ තියෙනවා නම් පැය 24කට වඩා, ඒ කියන්නේ දවසකට වඩා බලාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන මෙම රෝගීන් වාර්තා වීමේ වයස් කාණ්ඩ අනුව 30%ක් පමණම වාර්තා වෙන්නේ අවුරුදු 5ත් අවුරුදු 19ත් පාසල් යන වයසේ ළමුන්ගෙන් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 5%ක් පමණ වාර්තා වෙනවා. කුඩා දරුවෝ පාසල් යන වයසේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ ඩෙංගු රෝගයෙන් යම්කිසි විදිහකින් මාරාන්තික වුණොත් මරණකොට වැඩියෙන්ම අවදානමට යොමු වෙන කාණ්ඩයක් තමයි ඒ. ඒ වගේම මේ මදුරව දෂ්ට කරන්නේ උදේ වරුවේ, ඒ වගේම කකුල වැටෙනකොට මේ වෙලාවට එලිමහනේ තමයි මේ දරුවෝ ඉන්නේ, නැත්නම් පාසලේ. ඉතින් මෙතනදී දෙමව්පියන්ගේ පාසල් වලත් වගකීමක් තමයි එක පැත්තකින් පාසල් මදුරුවන්ගෙන් තොර පරිසරයක් කර ගැනීම. අකණ්ඩව දෙවන දිනටත් 901ම කොවිඩ් රෝගීන් වාර්තා වුණා. මෙලෙස දෛනික රෝගීන් ඉහළ යන්නේ නම් යලිත් සීමා පැනවීමට වුවත් සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්විස්තර වාර්තාව. අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 942 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 3 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 607104ක් ලෙසයි. අපිට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ එවැනි සීමාවන් වලට යටත් කරන්න. නමුත් යම් අවස්ථාවක මේ
සීමාවන් ඉක්මවලා යමින් මේ රෝගීන් වාර්තා වීම සහ පැතිරීම සිද්ධ වෙනවා නම් මේක ක්‍රියාත්මක කිරීමේදී මේ ගැන නැවත හිතා බැලීමට සමහර විට හේතු වන්න පුළුවන්. නමුත් මේ මොහොතේ බය නැතුව කියනවා අපිට සමාජයේ සියලු පුරවැසියන් මේකට අනුගත වෙලා වගකීමෙන් කටයුතු කරනවා නම් එවැනි අවශ්‍යතාවයක් මතුවෙන එකක් නැහැ. දින 24කට පසු දෛනික වැඩිම කොවිඩ් මරණද ඊයේ වාර්තා වුණා. ඒ මරණ 23ක් ලෙසයි. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15369ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාව 546823 දෙනෙකුට මේ වන විට ලබා දී අවසන්. මේ වන විට තුන්වන මාත්‍රාව ලබා ගැනීමට බොහෝ පිරිස් මැලිකමක් දක්වනවා. ඒ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මිත්‍යා විශ්වාස පදනම් කරගනිමින් එවැනි පසුබිමක සිවුන මාත්‍රාවක් උවත් ලබා දෙන්නේ නම් තමා ඒද ලබා ගැනීමට සූදානම් බවයි මෙරට පළමු කොවිඩ් ආසාදිතයා ලෙස හඳුනාගත් ජයන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ. එන්නත් අරගෙන සෞඛ්‍ය පුරුදු හරියට කරොත් මේ රෝගයෙන් වැළඳිලා නොමැරි ජීවත් වෙන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. හතරවෙනි එන්නත රජයෙන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරොත් මම නම් කිසිම පැකිලීමකින් තොරව එම එන්නතත් ගන්න බව කියා සිටිනවා. කොවිඩ් වසංගතය මීළඟ සියවස දක්වාම ගමන් කරනු ඇතැයි ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් පවසනවා. එසේම මීළඟට ඔමික්‍රෝන් වලට වඩා වේගයෙන් පැතිර යන ප්‍රභේදයක් බිහි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණාංශයේ ප්‍රධානි මරියා වෑන් පවසනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ගෙවුණු සතිය තුල පමණක් ලෝපුරා රටවලින් කොවිඩ් ආසාදිතීන් මිලියන 21කට වැඩියෙන් වාර්තා වී තිබෙනවා. මින් වැඩිම පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින්. මේ වන විටත් ලෝකේ පුරා විද්‍යාඥයින් දහස් ගණනක් කොවිඩ් පිළිබඳ නිරන්තර පරීක්ෂණවල නිරත වෙනවා. ඉන් එක් කණ්ඩායමක් වනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ මයෝ සායනයේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමයි. ඔවුන් පවසන්නේ කොවිඩ් වසංගතය තවත් සියවසක් පමණ පවතිනු ඇති බවයි. විවිධ ප්‍රභේද බිහි කරමින් ඔමික්‍රෝන් ලෝපුරාම පවතින්නට ඉඩ ඇතැයි මෙම පරීක්ෂකීන් පෙන්වා දෙනවා. ඇතැම් ප්‍රභේද සඳහා අනාගතයේදී ලෝක වාසීන්ට දිගින් දිගටම එන්නත් ලබා ගැනීමටද සිදුවිය හැකි බවයි මයෝ සායන විශේෂ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණ අංශ ප්‍රධානී මාරියා වෑන් ක්‍රිෂිකෑව්ද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඇය පවසන්නේ මීළඟ ප්‍රභේදය ඔමික්‍රෝන් වලට වඩා වේගයෙන් පැතිර යන්නක් විය හැකි බවයි. කිසිසේත්ම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය සුළුවෙන් තකන්න එපා කියලා ඇය ඉල්ලා සිටිනවා. හැටන් දික්කොය සලංකන්දේදී පෞද්ගලික බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ඉන් එක් අයෙකු මියගොස් 16 දෙනෙකු තොර ලබා ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන 6:30ට පමණ හැටන් දික්කොය සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අඩි 75ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වූ බස් රථයකුයි. අනතුරින් බස් රථයේ ගමන්ගත් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තවත් 16 දෙනෙකු බරපතල තුවාල ලබා දික්කොය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හැටන් පොලිසිය ප්‍රකාශ කළේ. එලෙස මියගොස් ඇත්තේ හැටන් දික්කොය ෆෝඩයිස් වත්තේ පදිංචි 62 විරිදී 30 රුපියේ. අධික වේගයෙන් ධාවනය වූ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරළී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හැටන් පොලිසිය පවසන්නේ. මේ මාස 31 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ පවතින නවතම දත්ත පරීක්ෂා කිරීමේ අනතුරුවයි. විදුලි බලාකාරවලට ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය තරම් ඉන්ධන පවතින නිසා මේ මාස 31 වෙනිදා දක්වා විදුලි කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබා නොදීමට ඊයේ තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. පවතින තත්ත්වය තුළ දෛනිකව විදුලි කප්පාදු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පසුගිය 24 වෙනිදා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. මෙම ඉල්ලීමට අනුව පසුගිය 25 වෙනිදා කොමිසම රැස්වී ඊයේ දිනේ
විදුලිය කැපීමට අවසර ලබා නොදීමට තීරණය කරනු ලැබුවා. මේ අනුව ඊයේ යලිත වතාවක් මහජන උපයෝගිතා කොමිසම රැස් වූ අතර එහිදී මේ මාස 31 වෙනිදා දක්වා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තිබෙන බවට තහවුරු වීම නිසා එදින තෙක් විදුලි කප්පාදු කිරීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව 31 වෙනිදා යලිත කොමිසම රැස් වී පවතින ඉන්ධන තොග පිළිබඳ පරීක්ෂා කර බලා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නැත් යන්න සාකච්ඡා කර තීන්දුව ගන්න බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. දැක්ක පරීක්ෂා කර බලලා විදුලිය ඩිමාන්ඩ් එක සප්ලයි එක බලලා අපිට ලැබෙන සඳුදා වෙනකන් විදුලි කප්පාදුවක් සඳහා යෑමට අවශ්‍යතාවයක් නැති බව. මම දන්නේ ඒක සුභ ආරංචියක් සියලුම පාරිභෝගික විදුලි පාරිභෝගිකයන් ලංකාවේ. මම දන්නේ මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් විසිනුත් මම දන්නේ තමන්ගේ යම් කිසි කැපවීමක් තියෙන්න ඕන මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයට සහ මහජන උපයෝගිතා කොමිසමට සහයෝගය දෙන්න ඕන. පීක් අවර්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හවස 6:30 ඉඳන් 10:30 වගේ වෙන කාලය තුළද මේ කාලය තුලත අපි පාරිභෝගිකයන් උදක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කරලා මේ අපිට මදි වෙන විදුලි මෙගවට් 30ක පමණ ප්‍රමාණය කළමනාකරණය ගැනීමට අවශ්‍ය සහයෝගය දෙයි කියලා. මහා කන්‍ය මහා අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් තිබෙනවා. ඒ පොහොර හිඟය නිසායි. මේ ගොවියාගේ සිට එළවලු ගොවියත් හේන් ගොවියත් මේ හැම දෙනාම අන්ත අසරණ වෙලා පොහොර නැතුව. අඩවුන අස්වැන්න නිසා රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා. අදත් රට පුරා ගොවි ජනතාව උද්ඝෝෂණ වල නිරත වන බව වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් තමන්ට සාධාරණ වන්දියක් ඉල්ලා සිටිනවා. රට තුල පවතින පොහොර අර්බුදයේ හැමයේ බොහෝ ගොවීන් අපහසුතාවයට පත් වී තිබෙනවා. නිසි කලට වගා කළත් පොහොර ගැටලුව හැමයේ අවශ්‍ය අස්වැන්නක් නොලැබුණු බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ. මේ මැදිරිගිරිය යාය නවයේ මහා අබගස්ව ප්‍රදේශයේ ගොවීන් සිය දුක කියු ආකාරයයි. මේ දරුවන්ගේ බඩගින්න දැවෙනවා වගේ දැවෙන්න ඕනේ මේ කරමු ජාතික අපරාධයට. අද සත පහක්වත් නැතුව තමයි ගෙවල් වලට ඇඳ වෙලාතියි. ඉතින් ගෙවල් වල ගිහිල්ලා ඉන්න විදියක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ පිටේ. හරිම දුකයි තියෙන්නේ. ඒවට වග කියන්න ඕනේ සම්පූර්ණයෙන්ම මහින්දානන්ද මහත්තයා. එදා මෙදා තුර රසායනික පොහොර කරලා ඉවර වෙලා දැන් අද මේ කන්නේ මහ කන්නේ අපිට කාබනික පොහොර කරන්න කියලා මෙන් වෙලා දින දේ අද පිළිගන්නවද කියලා අහන්න එතුමගේ. අනුරාධපුර නාච දූවේ ගොවීන්ද සිය වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් රජෙන් වන්දි ඉල්ලා සිටිනවා. පොහොරවල නියාමනයක් කරන්න මේ නියාමනය කරලා අහිංසක ගොවිජොන්ට මේ හිතූ ගණන්කට පොහොර විකුණන්න නැතුව යම් කිසි මුදලකට ඒ දෙන සාධාරණ මුදලකට පොහොර දෙන්න ගොයියා තහනාදාර ඉල්ලන්නේ නැහැ. ගොයියා සමෘද්ධි ඉල්ලන්නේ නැහැ. ගොයියා රස්සා ඉල්ලන්නේ නැහැ. ඒ නිසා රජයට බලපෑම් කරන්නේ රජයෙන් ඉල්ලන්නේ ලක්ෂයක වන්දි මුදලක් දෙන්න මේ සැරේ බලාපොරොත්තු වෙන්න කියන එක රජයට කියමින් එහෙම මුදල් අපිට මේ ගොවින්ට දුන්න නැත්නම් නැවත වතාවත් යල්කන්නේ වගාවෙන් ඉවත් වෙලා මහපාරට බහිනවා බහිනවාමයි. මේ අතර කාබනික පොහොර පිළිබඳ සමාජය තුළ සැකයක් ඇති වී තිබෙන පසුබිමක කාබනික පොහොර යොදා සාර්ථකව සිදු කළ වී අස්වැන්නක් නිරීක්ෂණය කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක් වුණා. පොදු බාර නිෂ්පාදනය කරපු දේ සහ රජයෙන් ලබා දුන කාබනික පොහොර. ඒතර මේක හදනකොට පොඩි දෙනකොට පොඩි බයක් තිබ්බා නිෂ්පාදනයේ අඩුවක් වෙයි කියලා. සෑහෙන බයකින් තමයි පටන් ගත්තේ. හැබැයි දැන් හදලා බැලුවාම දැනෙන්නේ නැහැ එහෙම දෙයක්. නිෂ්පාදනයේ පොඩි අඩුවක් තියෙයි නමුත් සාර්ථකයි. මේ ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර භාවිතා කරලා තමයි දිගින් දිගට වගා කරලා තියෙන්නේ. නමුත් රජයේ විසින් ලබා දුන්න කාබනික ඝන පොහොර, දියර පොහොර, නැනෝ නයිට්‍රජන් සහ රතු පොහොර හරියටම භාවිතා කරලා තිනවා මේ ගොවීන්. හැම ගොවියෙක්ම කියන්නේ හරියට කරවතින් ගැටලුවක් නැහැ කියන එක. ඒ නිසා අපි අද ගොවි බිමේ අපි හෙක්ටයාර 2000ක් විතර අපි නිරීක්ෂණය කරා මේ ප්‍රදේශයේ හැම ගොවියෙක්ම කිව්වේ මේ වැඩපිළිවෙල සාර්ථකයි කියන එක. මේ රජයේ විසින් ලබා දුන්න පොහොර හරියටම භාවිතා කරොත් මේ කටයුත්ත කරගන්න පුළුවන් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ කියන එක තමයි ගොවියන්ගේ මතය. කලුතර බණ්ඩාරගම ආසනේ මිල්ලනිය ගොවි ජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් කාබනික වගාවේ සාර්ථකත්වය ගැන මෙලෙස අදහස් පළ කළා. රජෙන් දීපු දියර පොහොර පාවිච්චි කෙරුවා. ඒකේ නැනෝ නයිට්‍රජන් කියලා ආපු එකට වැඩිය ප්‍රතිඵල තියෙනවා. මට පෙන්නන්න පුළුවන් අර යහපැත්තේ යාම අර මාළු දාලා අර ගඳයි කියලා දීපු එක ඊට වැඩිය හොන්ටරකොල පාටර හැදුනා ඒවා. ඒවා හුඟක් සාරවත්. මේ යාය දත්තාම රසායන පොහොර පාවිච්චි කරේප නැති යාය. වෙනදට අපි මේ වීකරලා කත ගෑවට පස්සේ වීකරලේ බොල් වීයට ප්‍රමාණය වැඩි. අද ඒ වුණාට මේක මගේ හිතේ 98%ක්ම සාර්ථකයි.
ආණ්ඩුව පමණක් මාරු වී පවතින තත්ත්වෙන් රට ගොඩගන්න බැරි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ ආර්ථික අවසන් ප්‍රතිඵලය කෙරවලපිටියේ බලාගාරය ඇමරිකානු සමාගමට විකුණා දැමුම් ලැබුවා. ත්‍රිකුණමලි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමට වික්කා. වරාය අක්‍ර 13ක් චීන සමාගමකට වික්කා. දැන් සෙලෙන්දිවා කියලා ආයතනයක් හදලා රටේ වටිනා ඉඩම් සහ පෞරාණික දේපළ විශාල ප්‍රමාණයක් විකුණන්න දාලා තිබෙනවා. කොළඹ නගරේ යෝග් ගොඩනැගිලි විකුණන්න දාලා තිබෙනවා. ගෆූර් බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙනවා. ග්‍රෑන් ඔරියන්ටල් හෝටලෙ විකුණන්න දාලා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ පිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙනවා. මහතපල් කාර්යාල පිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙනවා. කොම්පඤ්ඤා වීදියේ ගුවන් හමුදා කඳවුර එතනින් අයින් කරලා ඒ කඳවුර පිටි විකුණන ඉඩම විකුණන්න දාලා තිබෙනවා. කොම්පඤ්ඤා වීදියේ ගුවන් හමුදා කඳවුරට අයිතිව තිබුණු ක්‍රීඩා පිට්ටනිය විකුණන්න දාලා තිබෙනවා. මැරයින් ඩ්‍රයිව් වල අක්කර 4ක් විකුණන්න දාලා තිබෙනවා. බොරල්ලි බන්දනාගාර සංකීර්ණ අක්කර 42ක්. ඒ බන්දනාගාර සංකීර්ණ මිල්ලෙනිය ප්‍රදේශර කළුතර ගෙනilla ඒක විකුණන්න දාලා තිබෙනවා. තෙල් ඇමති ඇවිල්ලා රූපවාහිනිය කියනවා ලයිට් දුන්නොත් පයින් යන්න වෙනවා. වාහනවල ගියොත් කරවල ඉන්න වෙනවා කියලා. මරු ඇමති. ලයිට් පත්තු කරන එකයි වාහනවල යන එකයි දෙකම එකට කරන්න බෑ. ඊයේ පරිසර ඇමති යෝජනා කරනවා. දැන් රාජ්‍ය සේවකයන් වැඩ කරන අය පුඩ් සයිකලෙ ඉන්නවා. පුඩ් සයිකලෙන් කෙනෙක් රාජකාරිය වලට යන එක වැරද්දක් නෑ. හොඳයි. හැබැයි ඒකට අවශ්‍ය වෙන මාර්ග පද්ධතියක් හැදෙන්න ඕන, මන්ත්‍රී පද්ධතියක් හැදෙන්න ඕන, පරිසර පද්ධතියක් හැදෙන්න ඕන. අපි මේ පාරේ පුඩ් සයිකලෙ ගියොත් නිකන් සාමාන්‍ය 12:00 විතර වුණ ඔෆිස් එකට යන්න පුළුවන්. එහෙම නැත්තම් රනිල් මහත්තයා තමයි අප්සෙට්. හැබැයි සජිත් නම් නේද දුප්පතා හිතවතාගේ පුතා. හරියයිද? මතක තියාගන්න. ඔය වගේ ඇති තරම් විවිධ වර්ගයේ මුහුණු නායකයන් මේ රටේ ජනතාව පත් කරලා තිබෙනවා ආණ්ඩුවලට. හැබැයි ප්‍රතිඵලයක් ලැබී නෑ. ඒ නිසා තවදුරටත් මුහුණු මාරු වීම, තවදුරටත් හුදු ආණ්ඩු මාරු වීමකින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. දැන් අපි අහලා තියෙනවා අර කතාවක්. එකම කූඩුවෙන් එළියට විසිවෙච්ච ගිරව් පැටව් දෙන්න ඒ වාගේ තමයි අර බදුල්ල පැත්තේ ශ්‍රේෂ්ඨ පියෙක් හොඳ තැනක ඉඳලා හොඳට වැඩ කරා. ඒ වාගේම ඒ පියාගේ පුතා නරක තැනකට ගිහිල්ලා අද නරක දේවල් කළා. මුළු රටටම අගමැතිතුමාගේ පොකට් එකටත් පික් පොකට් ගහපු පුතෙක් විදියට ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඡන්දේ ඉල්ලගෙන පෝලිමේ එනවා. ඉල්ලන් ආපු හැටි අනේ අක්කේ නංගේ මමයි උබලට වැඩ කරේ කියනකොට ගණියු ඔස්සේ ගහපියව පන්නා පන්නා විදුලි බල මණ්ඩලේ පත් කරනවා ආපස්සට රිවර්ස් කරනවා පස් කරනවා ආපස්සට රිවර්ස් කරනවා රටට රුපියල් බිලියන කීයක් දිනකට පාඩු වෙනවද කියලා ජනාධිපතිවරයාවත් දන්නේ නැතු ඇති. රුපියල් 1000ක් එහාට මෙහාට වෙනවා නම් අපි දන්නවා, සාමාන්‍ය මිනිස්සු දන්නවා ගිනුමක ගැටලුවක් වෙලා තියෙනවා කියලා. කෝටි 4ක මුදලක් නැති වෙනකන් දන්නේ නැහැ කියන්නේ කොහොම මුදලක් තියෙනවද? පොලිසියට තුමත් තාම පැමිණිල්ලක් කරලා නැහැ නේ. කියන්නේ කෝටි 4 කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. මිලියන 22ක ජනතාවගේ පොකට් එකට විද්දාම ඕක මොකක්ද? මේ වැඩ බැරි මේ පිස්සු කෙලිලා ආණ්ඩුවද මේ රටේ මිනිස්සුන්ට යණ නමන් නැති කරලා තින්නේ. විදුලිය බාර ඇමති කියනවා තෙල් දුන්නොත් විදුලිය දෙන්න. ඇමතිවරු දන්නේ රටේ රාජ්‍ය නායකයෝ දන්නේ ඇමතිවරු කියන දේ. ඇමතිවරු දන්නේ රටේ රාජ්‍ය නායකයා ගන්න ප්‍රතිපත්ති. මේක බහුබූත ආණ්ඩුවක්. ආණ්ඩුවක් තියෙනවද? උපකාරක පන්ති නොමිලේ පවත්වන මත්තේගොඩ දහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ නාමපුවරු කිහිපයකට කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා. මත්තිකුඩාවට දරුදරියන්ට එක ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා නොමිලේ උපකාරක පන්ති පැවැත්වීමට දහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ගන්නා ප්‍රයත්නයට විරුද්ධව කඩක්කප්පල්කාරී පිරිසක් එම වැඩපිළිවෙල ගැන සඳහන් කර සවිකර තිබූ නාමපුවරු කිහිපයක් ගලවා දැමීම ගැන මත්තිකුඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ආර්ථික අතින් ජනතාව මෙන්ම ඔවුන්ගේ දූතරුවන්ද පීඩා විඳිති. ආයතනයට රුකුල් දීමක් ලෙස එහි විහාරාධිපති ආචාර්ය සුදුහුම්පුල විමලසාර හිමියන් විසින් දූතරුවන්ට ගුරුවරුන් ලබා මුදල් අයිකිරීමකින් තොරව උපකාරක පන්ති ආරම්භ කිරීම තුළින් අගය කළ යුතු ආදර්ශයක් රටටම තිබේදී මෙවැන්නක් කිරීම ප්‍රදේශයේ බහුතර ජනතාවගේ පිළිකුලට හේතුවක් වී තිබෙනවා. එම අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ඇලහැර ධම්මසර හිමියන් මේ පිළිබඳ කළ පැමිණිල්ලක් මත මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ පූජ්‍ය තිස්ස මහරාමේ සෝරත හිමියන් විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩපිළිවෙළක් මේ ස්ථානයේ නොමිලේ දියත් කර තිබෙනවා. ඒ සඳහා දැනුවත් කිරීමේ පෝරු කීපයක් මත්තේගොඩ අවට ප්‍රදේශයේ අපි සවිකර තිබුණා. පෙරේදා උදේ වෙනකොට ඒ සවිකර තිබූ දැනුවත් කිරීමේ පෝරු නන්නාඳුනන පිරිසක් විසින් දැහැගෙන ගොස් ඒවා විනාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දැනුවත් කරනවා මේ වෙලාවේ මේ නන්නාඳුනන පිරිසක් විසින් ක්ෂණික කෝපය නිසා ඇතිවෙච්ච මේ ප්‍රතිචාරය
අදාළ පුජ්‍යලයන් කවුද කියන එක බලධාරීන්ගේ ඇසට ලක් වෙලා ඒ අත්තන්ට නැවත අපි දනුවන් කිරීමකට නෙවෙයි ඒ ස්ථානයේ සවිකර තිබූ විදියටම ඒ පුවරු නැවතත් සවි කරලා දෙන හැටියට තමයි අපි ඉතාම කාරුණිකව දහම්සෙවන විහාරස්ථානය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හැටියට අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් කන්තලි ශ්‍රී රතන මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ සිදු කෙරුණා. ඒ රාජ්‍යමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් 2016 වසරේ සාලාව අවිගබඩාව පිපිරීමකට ලක්ුණා. එම පිපිරීමෙන් විසිර තිබූ මෝටර් උණ්ඩයක කොටසක් ඊයේ දින පිපිරී තිබෙනවා. ඉන් කොස්ගම සාලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුර පරීක්ෂණ පොලිසිය හා යුද හමුදාව සිදු කරනු ලබනවා. ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දෙස විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුකෙදා කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ව්‍යාපාරික ස්ථානයක ගැටී තිබෙනවා. එෙහිදී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ යතුරු පැදිකරුවෙකු යට වී බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.